අයිබවන් දරුවනේ අදපී ගෙනගන්න යන්නේ පළමු මධ්‍යවාරයට අයත් හය ශ්‍රේණිය සිංහලකියවීම් පොත්තේ පිටුවංක එොළහැ ඉඳන් දහාට වෙනකං තියෙන තුන්ගනි පාඩම චිචෙන් චුලන්ගෙන් යමු කිරි නෑනෝ අපි දැන් යොමුවෙන්නේෙ මේ පාඩමි අරමුණුවලට. අපි බලමුූ ආමනොද අරමුණ කියලා දේශී ජනවර්ග හඳුනාගෙන නම් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම වැදිජනතාවගේ සංස්කෘතික ලක්‍ෂණ හඳුනාගෙන ප්‍රකාශශ කිරීමේ හැකියාව ලැබෙනවා ඒ වගේ විවිධ සංස්කෘතිවලට ගරු කිරීමට පෙරඹෙනවා ඒ වගේම සමාන පද සහ විරුද්ධ පද හඳුනාගෙන නම් කිරීම කරන්න පුළුවන් ඒ වගේම පුළුල් කරගත් වාකෝෂීය හැකියාව අගේ කිරීමේ හැකියාවත් මේ පාඩ මේ ගෙන ගැනීමෙන් ඔොගොන්ට ලබාගන්න පුළුවන්. හොදයි දැනු අපදැන් පාඩම් පටන් ගමු බලන්න ඔගොනුන්ගේ කියවින් පොතේ පිහිටුවංකෙක් කොළ හා. බිබිලේ මඩ කලපු අතර පැරණි වැදිරට වශවයෙන් හැඳීහුුණ කොටස්සේ. වර්ක කීපයක වැත්තන්ගෙන් මිශ්්‍රව දැනට ඉතිරිව සිටින ටික දෙනා වූ. වැත්තෝ මෙතෙක් කිසු ගල්ගය හැර මඟට බැස්සෝය ආරක්ෂවා විරහිත නිර්වීත දක්ෂමී කුඩා පේසේ එකම ආරක්ෂක අයිුදය වූයේ ඔවුන්ගේම දයිවය තැ මේ කියන්න වැදි පිලසක් ගැන ඔවුන් ඒගොලු මෙච්චර කාලයක් ජීවත්වුණු ගල්ගය මහැර මගට බැස්ස එමට පැස්ස ගෙන ඔුන් වෙනත් තැනකට යන්න තමයි දැන් සූදානම් වෙලා ඉන්නේ ආරක්ෂා වීරහි දෙකෙන ආරක්ෂාවක් නැහැ හැපැයි දක්ෂයි නිර්පීතයි මේකුඩා පිරිසේ එකමා විඩිය මොහත් තුන්නේ ඔවුන්ගේ ඩයිය දිවයිනි අනිකුත් මිනිසුන්ට අතීත කතාවක් පමණක් වූ මිනිස් සංහතියේ අතපල්ලෙන් වැටුණ මේ වැදි පිරිසේ දර්ශනය ඉතා දිනිඳකක් පිය ගොල දන්නවන අපිට වගේ ගොඩාක් සැප පහසකොම් මොවුන්ට නැහැ මෝන්ගගේින් දර්ශන ඉතාම දිලින් දනදිගෙන දුප්ප ඔුන්ට එක්හම ඉතාමත් උපත්භාවයක් ත්‍රමයි පිරිිමි බුවන උන්දා පිට වගේ හොඳ ඇඳුම් නැහැ එතකොට උන්ගේ කොන්ඩ වැවීර ගොඩක් පිරිසදු පාටක් නැහැතට එනිසා තමයි දින දුී කියර ගැන දර්ශනය මේ මුරු පිරිසේම ඇඳුම් එකට එක් කල විට සාමාන්‍ය කැලෑපද ගමක එක් මිනිසක අඳන තරමය රෙදි පිරිිහි නොවීය දැම මෙතදම් කතිගැන් මේමුළු පිරිසම ඇඳුම් එකට එක් කර හාම සාමාන්‍යය ගමක දැන් එ මිනිසකු අඳින තරමේවත් ්‍රෙදිිපිලි එහි නැහැරු ඒඒ ඔක්කෝගේම ඇදැගි වැද්දන්ගේ නුම් ටි එකතුකර හටර් එක්කෙනෙක් එක සාමාන්‍යය ගමක මිනිසික් අඳින ප්‍රමාණයේ ඇතුමක බරධිපිරි නැහැ කියනව මේ කියන්නේ හි අපිට ගොඩාම් තේරන මුන් නිතාමත් දින දුව කිය මේ කඩමාලු කැපලි දවටාගත් මවුන්ගේ ශරීර උනුසුම තබා ගැනීමට ශීත්‍ර රාත්‍රී කාලවලදී ඔවුන්ට ලැබුණේ අවුළුවාගත් ගිනි මැලේ උණුසුමම පමණකි ඔවුන්ට තිබුණේ කාර්ක්්ෂ ඇනුම් කැපලියඔුන් ඉන දවටාගෙන සිටියේ ඉතිං දැ ශීත්‍ර රාත්‍රී කාලවලදී ඔවන්ගේ ශරීර් උණුසුම්ම ැන උණුසුම ලබා ගන්න ඔවන්ටුදාවනේ ගිනි මැලයේ උණුසුම පමණයි ුණු පිරිසීම ආරක්‍ෂාවට ආහාර සපයා ගැනීමටත් ඔවුන් අතර ආයුධ වශයෙන් තිබුණේ පොරමොලාගේ දුන්න හා ඒතල හයත් පොරවත් කයිරාහා ගමාද ආඩම්පනෙන් කරගන්නාගෙන යන ඩොංගා හා වේලාද සතුව තිබුණු පොරෝ කෙටි දෙගත් පමණකි මොවුන්ගේ ආරක්ෂාවට සහ ආහාර සපයාගන්න තිබුණු ආවිධ මොනාදවන්්‍ර පොරමලාගේ දුන්නහ ඒතල හයයි ඒවාගේම පොරවයි එතකොටට කයිඩා හා ගමා කියන වැද්දන් දෙ දෙෙන කරවුට තියාගෙනයනවා ඩොංගාහ වේලා. අන්න ඒ දෙන්නට තිබුණු පොරෝ කෙටි දෙකත් පමණයි තිබුණ මවන්ට අයද වශයෙන්. ඊළඟට තියෙනවා ඔන්ගේ ප්‍රධාන ආරක්ෂා විධි මුණදඔන්ගේ ප්‍රධාන ආරක්ෂා විදි වුණේ නපපුරසතුන් ගොලු ගිස්තර හටාම සමූහ වශයෙන් වේගයෙන් කෑගැසීම සමූහ වශෙන්ගෙන හැමෝමිකට එකුතු වෙලා අයිෙන් කෑගහනෝ. ඒවගේම ඔවුල්ලඟ තිබුණ මත ඔගොලදන්න මන්තර අහලතිය අනයෝචන මන්ත්‍ර කියලා කෑගස්සනෝ වගේ වලසුන් වගේ සතුන් පහර දෙන්නේන කොට ගොල්ලම කත්ත කරනමි වැත්ත කස්වල්ට නැකිනීම තම උන් සතුව තිබුණු ආරක්ෂක විදි. බැත්තන් ගල්ගේ හැරයන මේ සමී වන පෙදෙසට ඉඩවරය පපතින එහෙයින්ම වනසතුන් දඩයම යෙදෙන කාලය බත්තන් දැම්ම වැති පිරිසවන්වේ ගොලු කලින් ඉලම් ගල්ග හැරයනව කියලා දැම්මගොලු මේ යන කාලය සමයගැනම කාලය වන පෙත සිට වනයට ඉඩවරය පවතිනය ගැෙන වැස්ස ලැබෙන්න්න හ එ නිසා වනසතුම් දඩයම් සවාගෙන වනේ සැරිසරන්. කාලය වනසතුන් දඩේමේදෙන කාලය. යැ මේ කාලේ තම මොවුන් මෙෙනත් තැනක් බලාගෙන වනේ ගමන් කරන්න. තම පිලිසේ වාසට තැනක් සොයා යාමට වඩා වනේ ප්‍රමාද වෙමින් ඥයාමට පොරමොලා හිටතාගත්තේ එහෙයිනි. දැන්වනේ ප්‍රමාද වෙමින් නැඳක පොරමොලා හිතාගත්තයයි වනසතුන් ඩඩයම් සොයමින් වනයේ සරිසරණ නිසා. මොවුන්ගේ පිරිසේ වැඩි දෙනා කුඩා ළමයි නූහයින් පිරිසේ ගමන ඉතා සෙමින් විය. ද මේ පිරිසේ වැඩි දෙන උනේ කුඩාලමයි දැනවට පයින් මන් කිරීම මාර තියෙන එනිසා මේ පිරිසේ ගමන ඉතාමත් සෙමින් තමයි ේ මුල් දවසේ සැත්තපුමකට වඩා දුරගමන් කළේ නැත. බලන තලා පසු කළ පිරිස තොට ඔය අත්තකු කරදැත්තේ ඇල ඉවරේ බැලි තලාවට පිවිසයේ ඇදැ එගොල්ලො රං වනා කොහටද තොට ඔය 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 වල්හලති නේ ඒ ඔයක්තමයි තොට ඔය කියන වතුර ගලාගෙන යන අත්තක්කුණු කරන දැත්තේ ඇල්ල ඊවුරයේ වැලි සලාවට ඔන්න ඉගොලු ආවා මෙතැන තාවකාලික නැවතීමමකට ඉතා සුදදුසු දර්ශනී ස්ථානයක් වී මේක තාවකාරිගෙන හැමදානම නවතිීන නෙවෙෙයි චික දවසකට එද පෑකිහි පේවර නැවතින්න සුදුසු දර්ශනය ස්ථානයක් වුණා ඇතන. එතන තිබ්පා ආදිය වලා කේකේ නව තමයි ගල් මැදේ වල එකට ඒ නම ැබුණ කොහොමද ය විශාල ගල් දෙගක් අතර පිහිටා තිබුණු නිසා තමයි ගල් මැදේ වල කියල එක නම ලැබිලා තියෙන්. ගල් මැදේවල දිය කඩිති දෙකින් නිත්තවිය මෙතන තිප තිය කඩිති දෙක්කාක් මෙහි කුඩා අමසුන් පෙරලමින් සිටනු දක්නට ලැබීම වැද්දන්ගේ සතුටට හේතුවිය. ඒ දිය කට ඉති දෙකේ ඔුන් දෙැක මසුන් මත්්‍යයන් මාලු පෙරලමින් නිකැන් පියනමින් ඉන්නවා දැක් ඒක වැදන්ගේ සතුට හේතුනැයි එඔවුන්ට ඒ ආහාරයවශයෙන් ගන්න පුළොන් මත්සේ. මැදී දවල් මධ්‍යානයේ සැඩ හිරු රැසින්. උොඳට මව්ප වැටලා ගල රත්වී එයින් ගල අසළම වූ කුඩා දියවලේ දියද රත්ව තිබුණු හෙන් එහහිමූ කුඩ මස්සු කිසියම් ඉවකින් සිහිල් දිය ඇති ගැම්ඹුරු දියවලක් නොදුරින් ඇති බව දැන එයට පැනගන්නා අදහසින් දියකඩිති දෙක අතර වූ අඩි හතරක් පමණෝ ගල්තල්ලය වතටවාරින් වරට පැන්නෝය. දැන් මධ්‍යානය උගක් කව්ව සැරයි ඒ නිසා ගල රත්වෙලා තියෙන නිසා ඒ අසල තිබුණන් කුටා දීවලේ වතුරත් රත්වෙලා එ නිසා දැක් හිටපු මත්සයින් දැනගත්තේ ඉවකින් ඒ අසලම සිහිල් දියකෙන් සීතල වතුර තියෙන ගැඹුරු දියවලක් ඒ අසල තියෙන බව දැනගෙන ඉවකින් දැනගෙන ඒකට පැනගන්න අදහසින් දියකඩසි දෙකල්තර තිබුණු ගල් තලාව මතට වලින්වාට පැන්න න් ඩිහරයක් කුඩ මසුන් උනුසුම් ගල්තලයේ එයා මෙහා පැන මිය ගිය අතර තවත් සමහරෙක් ආපසු තමා හුන් දියකඩටම පැනගත්තෝය. මීන් වැඩිහරියක් මොකතුුණේ අර උරත්වෙරාතිබ් ගල් තලය ඒකට නෙපැදිිත එහා මෙහා පැල්ල වුන්ට අයමත් පැනගන්න වැරුණ දිය කටිත්තට උන් මිය ගිය. හැබැයි සමහර මත්සයින් තමාඊට පුදියකරට පැනගත්තා. වඩාවාසනාවත්‍ර ටික දෙනෙක් පමනක් බලාපොරොුතු පරිදි මහා දීවලට පැනගත් ඔයා ඔවුන් සමහරාක ගැන තවත් කොටසා වසනාවන්ත මත්යෙන් කීවදයමුකුදේ ගොල්ලොහි ලාපොරොත්තුනු මහදියවලට පැනගත්ත කොහොම හරි. මොහොතක් වෙලා දීවල දෙස බලාසිටි පොරමොල ගම්මා හ කයිඩා අමතා ගම කයිඩාම කුඩ මස්සුන්ට වහ තලාපියායි කීවයත් තලායයි කීවය රලාදැම් බලංග ඉටියේ දීවලදදිහා බලං ඉඳලා ගමාටයිකාවයට ඇමකාතිකුවේ මේ වත්සේන්ට වහ තලන්න කක ඕවුන් මලිකම්පානු දුටුහේ දෙ ගම කයිරා මේ මැලිකම්පාන ගැන අල්ලෙස්සකමිකම් වැලිකම් පානවදය කළමුකාතිකේ හනික හනික බලායින්ට කරන්නේ අප හැම පටකින්නේ කිය ඔවු උනන්දු කර හානික හනික ඉක්මනින් ඉක්මනින් බලා ඉන්න කාලයක්න හැපි හැමෝම් බඩගින් කියල ඔවනු උනන්දු කර පොරමවා වරෙන් කයිරා කියමින් ගමා ඉස්සරවී වනේ දෙසට යන්ටුව අතර පොරමොල කහට පොතු විටක් සැපීමට ඇලැවරේ යන බාගත්තේ. ගමා ඉස්සර වෙලා මකදදිකිව කයිරට එන්න කියලගන වරෙන් කයිරා කියෙන වනේ දෙසට යන්නට වුණ පොරමොලාම්ගතකරය ඇලවර වාඩිවුණක්. වනේටගිය කොල්ලෝ ටික වේලාාවකින්ම ආපසු පැමිණියෝය. වනේටගියපු කයිරයි ගමයි ආපසු ටිකවෙේලාග ඔවුන් මොනාධාරගෙනාවේ. නක් පමණ දිග අත්්දන්්ඩක් පමණ මහත වැල් කැබැල්ලා. අරගෙනාමුණෝදේ වැල්කැබලි පුස් වැල් කැබලි. ඔවුන් ඒගෙනපු වැල්කැබලි ගලමත තියලා පොරෝබන්ධෙන් තැලුව තලල මොකද කරේ ඒවා වතුරට දාලා වතුර කලත්තන් කලැත්තුවා. සබන් පෙනවැනි පෙන පුුලු යින් මත්තු වනා නැවත නැවත ඒ වැල්කැබලි ගලේගහල වතුර කල්ලත්තලා ඔවුන් මොකක්ද කරේ ගුඩා මත්සුන්. ගුඩා මත්සන් මත්කරයි මත් වෙලා දිය මත පෙරලෙනකම් බලාගෙන හිටියා. චික වෙලාගින් මකදුණේ මත්සයින්. මත්වෙලා දී පාවෙන ටුණා. හැබැයි බලාපොරුත්තුූ තරමේ මත්සයින් ඕන්ට ලැබුණ නැහැට. ගොල්ලොන්ට බලාපොරතු තනම්කර මත්සයන් ප්‍රණ කල්ල ගන්න හම්බුන් නෑන නිසා පොරමොලා මසුන් දෙස බලමුකදිගිය මේ එක කටටත් මතී කියලා මොකද කරන්නේ කියලා හැවවා ඉට පස කයිඩාමකදිගවේ අපට කොකුරමුවන් ගෙඩි ටිකක් කඩාගන්නට ඇත්නම් කියලා කයිර කිව්වා ඊට පස්සේ කිව්ව එහනම් ගිහින් හොයාගෙන වරල්ලාි මෙහෙඉන්න කියලා කොල්ලොෝ ආය මත්කො හෙඩිදිගේවානයට ගිය ට ගිය වැඩි පේර යන්න ඇතුවම උන්ට කුකුරමුවන් ගහක් හම්බුනයි කුරමුවන් පේර ගෙඩි වගේ හැඩේ තියෙන ඒ මහත තියෙන ඉදිල කහ පැහැවගිය ගෙඩි එමහුගක් පොළුවලින්ගහලා කඩාගැන්න පුළුවන් වුණ කඩාගෙන මේ වැදිිට උදිධන අපසු දියවල කරා ඇවිත් ඒ ගෙඩි තලලා දට දමල දී කලත්තන්න වන. වරඔුන්ට වැඩිවෙලාවක් බලා ඉන්න උන්න හැ ලොකුලොකු මත්සයින් ්‍රරන් ්‍රන් මත් වෙ උඩ මත්තු වෙලා වතුරූඩ මතු වෙලා බඩ පැත්ත පෙරලි පාවෙන්නට පටන් ගත්ත. මෙහිතිී ඔවන්ට මසුන් රාශියයක් අල්ලාගත හැකි නමුත් ජාත් කීපයකට අඇත්වුණු මේ මත්සු. ග මත්සයින් අඟල් තුන හතරකටවලාා දිගනොවන කටු බහුල මත්සු මත්සු කැන මත්සේන් තමයි වනේ. දහගන්තරේ මෙ මේ වචනය ලකුණු කරගන්න ඔගොල පොතේ සුදහ ගිින්දරේ ැන බඩ ගින්න. කුසගින්න. සුදහ ගින්දරයේ කුසගින්න. ැ ගොඩක් බඩගින්න හිටපු මේ වැද්දන්ගේ බඩට ුවමනා කරන්නේ රස්සේට වඩා ආහාර ප්‍රමාණිත රහට වඩාකළ බලන්නේ ආහාර ගොඩා ප්‍රමාණයක් තමයි ගන්න. ඉන්සාවන්ටේ හොඳ ආහාරයක් වුණා. කොළු පැංචන්. කුඩ මසන්ට වහ තාලා අතර වහ තලනාකකිෙන අර ගෙටි තල දාන වහ තමයිහ බහදැම්ම මනි මත් පවෙන්නේ වහ තලන අතර තනිවම වනේටිගිය පොරමුලා මොව දරන් අය මේ වද එක්කුයි මැරූ තලගොයකුයි දෑතින් කියන අත්තිකින් අල්ලගෙන ආපසු ඇැවිල්ලා තැන් දැක්කන මේ කොල්ලන් කර තිබු සමත්න සමත්කම ගැන ඒක ඔන්ට ප්‍රශංසා කර ඔ ඒ ගොලොනර ෙටි තල දැම්මේ මන මේ මාලුන් අල්ලගන්න ඒකට ප්‍රශංසා කර පොරමලා දෙැඟ වුන්දින දෙකක් මෙතන නැවතී ඉඳලා ආයෙමත් ඇල දිගේ ගමන් කරලා ඇල්ල තොට්ට ඔයයට සම්බන්ධ වනකන්ට ඔන්න පැමිිය. බොඩගහ නමින් දන්නා මහදියවලක් මේ ඔය ඉවුරේ වේ අමි ඔය ඉවුරේ දියවලක් තිබුණම් බොඩ ගහ වල කියලා. එතැන කලින් තිබුණු විශාල බොඩ ගහක් නිසා තමයි මේ දීවලටේඒ නම ඇති වෙලා තියෙෙනෙ නමු. ඒ මහ ගහා මේ වනවිට එහි තිබුන් නැහැ. කලකට පෙර මැරීගේ ඒ ගහ වෙනුවට තිබුණේ උසට වැටනු කුඹු ගහක්කා ඇටැඹ ගහ. ඔය ඉවරේ බොරුලු සහිත බිමෙහි ගැහැන්ුත් සහ ළමයින්ද රැඳවූ පොරොමලා දියකඩේ අනතුරු දායක කොටස දෙසට නොවෙන ලෙස ඔවුන්ට අවවාද කරලා ගම්මා හා කයිඩා තෙක්ක අයමත් වානයට කියා. මේ දියවල ගැඹුරුයි ලොකු මත්සයින් ගොඩා කින්න. ඒ නිසා පුස්වැල්. ැත්තං කුකරුවන් ගෙඩි තලලා දැමීම ප්‍රමාණවත් නෑ. මේ කුඩ මස්සුන් කුඩමසුන් කර මත්සීන් මත් කරන්න වඩා සැර දෙයක් ඕන වෙන. එසේම බාගට මත්වී උඩපීනන ලොකු මසුන් විද මරාගැනීමට කුටා දුනු හිද අවශ්‍යවේ ම්. දැන් අර බාගෙට මත් වෙලා උට පීණන ලොකු මත්සයින් විද මරාගන්න මොනදෝන වෙන්නේ. කුටාදුනු සහ ඊතලවශවෙන. මෝන් වනේට ග මේවා අරගෙනන්න. පාලමු කොටම එකන මුලින් ඔුහු දුනුහිීවලට ුවොමනා කරන උල් කෙන්ද. හෝ ගැටවල් සොයා අව සොයාගෙනගේ උල් කෙන්ද හා උල් කෙන්ද එන ගැටවල්. ඒ තමයි කැලේ හොයාගෙනගේ. ඒවයින් දුනුහි දෙකම තනාගැනීමට ඔුන්ට හැකිවෙේ. කෝටු කපා ඊතල මුනින් සැස්ස සිහින්කර කෝටු කපපලා සිහින්න කෙලවල් සිහින් කරල ඊ තල හදාකත්තා ගමා හා කයිරාද පොරමලාගේ දක්ෂකම් පරදවන්නටමින් අනලස්ව ක්‍රියාශීලීව මේ වැඩේ එදනෝය. පොරමලාගේ දක්ෂිකම් පරදවන්න හිතලා මේ ගම්මයි කයිරත්මකතකර අන ලස්ව ැනෙ කම්මලින් නැතිව ක්‍රියාශීලීව ගෙන කඩිසරව මේ වැඩේ යෙදුණ. දුනුලී පහක් කපාගෙන නුග අරල්ලු පට්ටාවලින් තැනු දුනුදී ගැටගසන ලදී. හාටු ැති ඒ දඩු දොළහක් ඊතල දොළහක් අදාගන්න ඒවා උල්කොට තනාගන්නා ලදීවක් කෙලවර උල් කරා. විත්කෑ මස්සකු ඊයත් ඇදගෙන ගැමුරට ගියහොත් ව ඇදගැනීම පිණිස එක එක ඊගස කෙලවරේ දිග පට්ටා ලනුවන් කෙට ගසා ඒ දුුණු කෙලවරට සම්බන්ධ කරන ලද. ද දැ අපිතමු දුන්නෙන් අපි ඉතලයේ විදිනව කියල මීමමත්සෙක්ට මාළුවික්ට එතකොටේ මාළුවට එකඇ යනවනිව ගැමුරට ගැම්රට ගයාම ඉතලින් වුව ගන්න බෑන නිසා ඊතලය මකක්ද කෙලවරේ කැටගැවවෙ දිග පට්ට ලනවා. ඒක දුණු කෙලවට සම්බන්ධ කරා. ළඟක ඉඳල වුවද සෙලවෙන යමක් කෙරේ නවරදී විදීමට පුහුණුවක් අවශ්‍ය. මේ අවශ්‍ය පුහුණුව ගමට හා කයිරක් ලබා දෙන පොරමුලා කුඩමස්ස වෙනොට එල්ලූ කොළයකට එල්ලය බලා පිදීමට පුහුණු කරපුූයේය. පොරමලා කොමද ගම හා කයිරා පුහුණු කෙර්ේ හොලයක් එල්ලලා ඒකට ඉලක්කය ගන්න තමයි පුරුදු කරේ. කුඩ මසුන් මත්කරව බෙත් සඳහා ගල් අතර වැැවෙන දළු ගස් සොයා සැතපුුම් දෙක පමණ දුරක් ගමන් කිරීමට උන්ඩ සිදිය. ඔවුන් දළුක් ගස් සොයලා සොයාගෙන සැතපුුම් දෙක පමණ දුරක් ගමන් කරන්න සිද්ද වන වුන් කිරි ගැනීමම් සඳහ ඔුන් විසින් කළයුතුව තිබුණේ දළුක් ගසය පොත්ත කීප පලකින් කපා යටින් ලබු කටේ අල්ලා සිටීම පමණකි අහුන්ට කිරිගන්නම කක්දඔවන් කරන්න ඕනු නේ දළුග්ගහේ පොත්ත කීප තැනකින් කප් නවා ඉරි පපස ලබ් කැටේ අයටටින් අල්ලගෙන ඉන්න එතකොටඒ කි ලබුගැටට එකතු වෙන. කිරිවලින් පොහොසත් දළුක්ගස මෙසේ කැපුවිට උල්පතකින් ද එන්නක්මෙන් දිගටම කිරිව ඇස්සේ. කීප වලක් එස මෙසේ කිරීම දළුක්කිනෙන් ලබු කැටේ පුරවා ගැනීමට වැඩි වේලාවක් ගත නොවේ. ඒකයේ දාළුක් කිරිවලින්තමේ ගා හැදදිල තියෙන්නේ අර කැප්ූ හාම ගොඩා මේ කිරි බෑස්සෙනවා මේ දියවලයක් පැක්තකින් පිටවී ගලා යන නිසා ඔවුන් දමන මද්‍රව්වේගෙනට දළුක් කිරිතනින් පිටවෙලා යන්න ඇතිවෙන්න අවුරන්න ඕනේ නිසා වඩා ගෙම්ඹුරු නැති කොටස වැැලි සූරල රොක්කල්ල බැටියක් බැඳගැනීමෙන් එසේ කිරීමට හැකිවුණ. හ බැයි එහි මතක් ගැඹුරු කොටසේ ඉනි සිටවා අතුරකිලි දමා වැටියක් බැඳීමට උන්ට සිදුවන. මෙ සියලු කටයුතු වර වුණනාට පස්ස පොරමුලා දලුක් කිරිපිරවූ ලපු කැටය අතින් අරගෙන. වලවටයමින් එය දියමතුපිට ඉහිරෙව්වා. දිය මතුපිට වූ අඳරු නිල් පැහැය කිරි පැහැ වුනාය දළුක් කිරිදැම්මන් ඒගෙන් පස්සෙවුන් හැම දෙනාම දුනුහි අරගෙන දට බැහැලා මත්වෙන්න පෙර පැනයන මසුන් ඇගමාලු රැකීමට තැන්තැන්වල සිටගත්තා. මුලින්ම වසමිශ්‍රණීවදනනු කටුපෙතිෝ වලින් දිය පහර දිගේ අන්ට උත්සාහ ගනිමින් දියෙන් පැන්න ඒත් කොලාතු වැටියවඩ වැටුණු මේ මත්සු අපසු දියවලටම පැනගත්ත කොහොමාරි සමහර මත්සයෙන් වැල්ලෙන් කරපු කුඩා වැටිය පැන පහසුවෙන් ගැලවේ ගිය සුදු පාට බඩා ඇති එක් කටුපෙති වර්ගයකගේ පැනයාමට ඔවුන් බාදාකරේන ඇයියේ මිනිසුන්ට විශ්ත් ඇති මකුල්ලු ගෙඩි කෑමට ප්‍රිය කරන මේ මත්සෙයින් මිනිසුන්ගේ ආහාරයට සුදුසු නැති නිසා. පොරමලාගේ බිරිඳ වූ කළුහුද දුනුවායන්ට එක්කුණා. පොරමලාගේ බිරිඳ කවද කලු එත් දුනුවායන්ට එක්්‍රයවා නමුත් ්‍රොංගාගේ වැදපුුව වැලි වැටියෙන් දිය බැසයාමට තැනක් කඩා හැර එතන දනගහගෙන එයා ඇඳගෙන හිටපු කුඩා රේදිකට එතෙන්ට අවුරාගෙන එතනින් පැනයන්නටපු කුඩා මත්සෙයින් රැසැම්ම එකට එයාගේ ලදිකඩට එකතු කරගත්තා. විශ්ා ඇති පෙටිය නෑවටා පැනගියත් ඇය ඒ ගැනට නොගත්තමකද ඔවුන්ට ආහාරයට අය මත්සයින් සුදුසු නැති නිසා. මේ අතර පොරමලාහ කොළ පැටව තිතෙන දුණුුවතින්ගෙන මත්වෙලා එහා මෙහා පීනෙන ත්සයින්ට විදිීන්ට පටන්ගත්තා පොරමොලාගේ ඊක්වැරදිලාගේ කලාතුරකින්. ඔොහු එක් මසකු දෙන් අල්ලාගෙන ඊතලයේගලවල ඉනේ පැඳගෙන සිටිවල්පට අමුණගෙන ඉවරවෙනවත් සමගම තාවගෙක්ට විත්ත හැබැයි ගමහා කයිරාසි මත්සයින්ට විදින්න සමත්තුමය නැහැ. ගමාහා කයිරා පොරමොලා තරම් දක්ෂණ ැතින්සා ඕුන්ගේ ලක්කය වැරදිලා කිය එනිසා පොර මුොලා ඔුන් දෙදෙන තමන්ගළඟට කැඳවාගෙන පොරමලා විදින හැටි හා ඉලක්කය වැර දෙන්නතව ගන්න හැටි පෙන්වා දුන්නා ගමටහා කයිරට්. හැමවිටම අනිකාට වඩා දක්ෂික වූ ගම මුලින්ම ලොක මසකු විද්්‍යේගැ ලකුමත්සෙක්ට තමාබිධ හැරිය ඊය බැල්ලේ ඇනනු වෙනුවට දීවැලි අතර කුමකසක්මින් කෙලෙන් සිට අට අයනු තිට ගම එහි කෙලවරට ගෙටගසා තිබුණු පට්ටාලනුවෙන් ඇද ඒම ඇත්කොට ගත්තේය දැන් ගමා විදපු ඊතලය වැැල්ලේ එක ගැම්පුරේ ද යට තියෙන වැල්ලේ ඇනනු වෙනෝටම කුදුණේ ඒක ගිහිල්ලා වැදුනා මත්සෙහිගේ ඇගේ ඒ ලොකු ලූලකුගේ ඇගෙහි ඇමිණී තිබනි අුට ඇල්ලුනේ ලූගලෙත් විශාල ලූලෙත් ලූලා ඉතාම රසවත් කුඩ මස්සාවෙේ ගෙන් ඉතාම රසවත් මත්සය තමයි ලූල ගම ප්‍රීතියෙන් කෑගෑවකි ගම මේ මත්සේ අල්ලගත්තු නිසා ඉතාම සතුරින් කෑගැස්ව. අනික් වැත්තෝත් ගමා හාකතුව ප්‍රීතිය ප්‍රකාශ කිරීම සඳහා කෑගැසූ හයිියෙන්. කයිවාට අතහුරු කරගැනීම ප්‍රමාද විය. කයිරට අතහුරු කරගන්න වෙලා ගිය එහෙත් හවස් වනවිට කලු මෙන්ම කයිවාද බල්ලේ ගොඩ ගසි තිබුණු මත්සය ගොඩ තර කරගනගෙන ගොඩක් මත්සන්න අල්ලා ගන්න උපකාරී වනම්. මෙහිදී අල්ලා මත්සයින් අඟල් හයක් අටක් දික්කුවෙන් ගල්මදේ කුඩාවලෙන් නැල්ලූ මසුන්මෙන් ප්‍රමාණින් දෙකුණයක් පමණ ලොක කලින් ඔවුන් ගල්මදේ කුඩාවලින් නැල්ලෝ මසුන් ප්‍රමාණයට වඩා දෙකුණයක් පමණ ොුණ මෙහිරී අල්ලාගත්තු මසුන් ප්‍රමාණේ. එහෙත් දීකටදි දෙකේරීම අල්ලාගනු ලැබුවේ එකමවර්ගවල මත්සයින්. මෙහිවූ මත්සන් අත්තර ලූල්ලු හිරිකනයෝද රසවත් මත්සීන් වුනායි වගේ පෙටියෝ කාවයෝ දන්්ඩි, හුංගු මගුරෝ ආන්දු කොළ කනයි හාත් ඉත්‍යෝද එහි සිටිය. ලංකාාවේ මිරිතිය කඩවල වසන කොයිවර්ගේ කුඩ මසුත් මේ ගැඹුරු දියකඩේ විසුවය. ගංවතුර කාවිච මොබුහු වලයෙන් පිටවී දිය පහරත් සමඟ වෙනත් තැන්කඩා යතිගෙන ංවාතුரක්க்காහ මේ අடிතිව ද அடித்திவலை மற்சயின் வளைன் பிட்டுවෙලා மரு பහட සமக වෙනவට எனනும். இ அසුව மசන්ගේ மசங்க කොட்டසக்கவும்ன் லுணும் ரிසා கொොள்ளவர்ර්ගதමලා தம்பල கෑවා. ඉතිරි மசுන් ட குඩ මැசி உடතියලා மது ගන්නේ වියලා ගත්තා. පසුවදා உදදේ දවලේ மැரி පාමින් සිටි குඩාමසුන් ඉතා ටික දෙෙනකු හැරනු විට. ල ව වහ තලා දෙමුවට අනික් කිසිම ලකුණක් තිබුණ නෑන පස්සුවදද බාල නොකොට ඒवा දවල මැරි පාල්මන් කුඩාමසුන් ටිකක් හිටිය ඒ හැරනොකොට මේ දවලට වහදාපුබාවට කිසිම ලකුණක් තිබ ගැම්පපු ල සිටිනු ලොකුමසුන් කිසිම ඉරිහරයක් සිදුවී තිබුන්න ඇතෙක් නොව කුඩාමසුන්ද නොගැමුරු දියේ යා මේ හා පීනමින් රංචු ගැස සිටිනු දකි නද ලබීම පුදුම සාගත කරුණක් වුණ අල්ලාගත්තු මත්සන් හා අලද ඔවු ඇස්කරගත් අල්ලයි වගේ මේ අල්ලගත්තු මත්සයන් වෙනස් වෙනස්සාට පිළේල කරලා තාපු වැද්දෝ මෙතන ගතකරා දීනතුනක් ජීවත්වීම ස්තිර පදනමක් නෑ ගොල්ොන්ට එනිසා මොහොතකට ඔවුන්ගේ අතීත ජීවිතය සහයට එන නමුත් තැන්නැවතත් ඔහු සසුගදාූ දුක්කලදර අමතක කරදමු ප්‍රීතිමත් පවුලක වැද්දෝ වූ අරෝන්්‍ර තිබුණු දුකලදර අමතක කල්ලා කලින්ති වූ ජීවිතය අමිතක කරලා හොන් දැන් සතුටින් ඉන්න. බොඩගහ වල අනතුරු දායක තැනක් එක බොඩගහ දියවල අනතුරු දායකයි. ගම්බූරේ සැඟවී සිටිනකිම්බුලුන් හැරුණ විට මේ අහලක මේ කාලයට අනික් දියවලක් ඉතිරිව නැතිහෙයින් රාත්‍රි කාලයේ හැම වර්ගකම වනසත්තු දියබීමට මෙහි පැමිණෙත්ති. මේ කාලයට බුඩගහවලේ විටරයි වතුර ඉතිරිවෙලා තියනේ නිසා හැමවර්ගයකම අනසත්තු දියපොන්න මේ වලට පැමිණෙන. මහවනේ රාත්‍රිකාලයේ ශන්තහෝ නිශ්චල නොවේ. ඇයිඒ කලබලයි මොකද සතුන් දියබීමට පැමිණෙන නිසා. තවාලට වඩා අර්ම ඒ නිසා මේ වැදි පිරිස ඇැසිරුණු කොතනකදී වනත් හැන්ද ෑම්ගෙන හවස් වෙනකොට පොරමොලා නෑයකුන්ට යාතිනි කියනවා. ඒයි නිසා ඒ පොරමලාගේ හඬ රාත්‍රයේදී වනේ රැව පිි රැව දෙෙන රාත්‍රි කාලයේදී වරෙන්වර ගිනිමැලය අවුළුවමින් හා වනේ වියරි පරඩලා තැලෙන හට ඇහෙනකොට අ හර පාමණි ගෙන කෑගස්සමින් පොරමුලා බොහෝ වේලා නොනිතා ගත්තගනමකද වඩසත්තුළන්ගෙනවා නිසා මනසතුන් එරවන්න තමයියේ කෑගහන්නේ. සමහරවිටමින් ශ්‍රප්දයන් අහිංසක ඉත්තාවකු වැනි සත්තකු නිසා ඇතිවෙන්න පුළුවන්. දියකඩේ එහා කෙඩවරින් දියබීමට එන දිවයා එන්නේ නිශ්ශප්දව කාටව නොදැනන්න. ඒනිසා මොහෝ පරිස්සමින් නෝනේ මේගොල්ලෝ එතන රන්න්න හන් ඇති එක් රෑක කුඩා ඇතවලක් එහි පැමිණ. පොරමලාගේ අන්ටතැලීම ගණනකට නොගෙන දියවලෙහි ලැඟ සිටියේ. ඔන්න එකරෑක ඇත්්‍රලක්කාවහිදිය බොන්න හැබැයි පොරමලාගේ කෑගැසීම ගණනකටවත් ගන්න ඇතුව නොවුන් දියවලේ ලැගි හිටියා. තැන් මෙතන හැරයා යුතුවෙලාවයයි එවිට පොරමලා සිතාගත්තේ. ෆොරමලා හිතාගත්තා දැන්. ඒ ස්ථානය තහැර යන්න ඕන වෙලාව ඇවිත් කෙරයියේ පොරමුලාගේ අර කෑගෙහිල්ල ගානකට ගන්න ඇතු ඇරලා ඇතන රැඳී ඉඳපු නිසා. ඔගුල දන්වත වැතිචානයායාක බාර්යාවන් වගේම දරුවන්ක්ක දඩමේ අනන්න මේකි දැක් වෙන්නේ පාන්දරින් දඩයමයාමට සූදාන වන වැදිපුරුෂයා එයාගේ පිරිඩ අවධකරවලක නැගිට්ටවල කියන ගීතයක් මේක නන්දදය විදේසය කර මහතාගේ බැද්දන්ගේ විකාශන ක්‍රමය කෘතියෙන් උපටාගත්තු එකක් ඔබලු මේ කවි කියවල බලන්න මේ කවියේ අර්ථය මේ වැදිජන ගියෙහි අර්ථය සිංහලෙනු දක්වළ තියෙනවා අපි දැන් යොමු වෙන්නේ ප්‍රශ්න වලට පළමුමු තියෙන අවහෝදය ප පහක් දීල තියෙනවා ඒ ප්‍රශ්න පහට පිළිතුරු නැවතත් පාඩම කියවල ඕගොල්ලොන්ට ලියන්න පුළුවන්. ඊළඟට තියෙන ලික්කිට අභ්‍යහාස පිටුවන්කේ දහට බලන්න පළවෙනි ප්‍රශ්නය තියන්නේ දීල තියෙන පදවලට සමානපද පාඩමෙන් සොයාලියයන්න දෙවනි ප්‍රශ්නය දීල තියෙන පදදවලට විරුද්ධ පද්ද ලියන්න මේ ටිකත් ඔවට පුුවන් ඇැවතත් පාඩම කියවල ලියන් හොඳයි දරුවනය අදවගොල්ලි ගෙනගත්තා අපේරටේ ආධවාසිෙන් පිළිබඳව ඒවගේම ඔවුන්ගේ ආජීවන රටාවානාහාර පුරුතු ඒවගේම ආගොල වාක්‍යවෝශ්‍යය තැනම ොළුල් කර ගත්ත සමාහනපදහා විරුද්ධ පදිගෙනගෙන දේදර ම් ඕ ල නැපතත් පාඩම කිය ෝ දැනු පුරුව කරගාන ඔබට සුප වසා.